පුද්ගලින් කිහිප දිනක එක්ව මෙම වැව්රක්ෂිතයේ එලිපෙහෙලි කිරීමෙන් තමන්ට මෙම වනාලි තර්ජනයට මුහුණ පෑමට සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පුද්ගලින් වගා කටයුතු මෙම රක්ෂිතයේ සිදු කර ඇති අතර එක් සමාගමක්ද එහි ඉඩම් අත්පත් කරගෙන ඇති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. නෑ මේ කිසිම බලධාරියෙක් ඇවිල්ලා මේ වැව ගැන බලන්නෙත් නෑ හොයන්නෙත් නෑ එන අයක් මගට ඇවිල්ලා ආපහු හැරලා යනවා කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ වැව් බණ්ඩටකත් විනාශ වෙලා තියෙන්නේ එහෙම කිසිම කෙනෙක් වැවක් නැති තත්ත්වෙට තමයි තැන්පත් කරලා මේ රක්ෂිත වෙන් කරලා අපිට මේ වැව පොඩ්ඩක් හරි ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ මම මේකේ ඉපදිති මිල මේකේ කිසිම ඉඩමක් තිබුණේ නෑ මං සහතික වුණ ඕනම ලීලදාරියෙක් එන්න මාත් එක සටන් කරන්න මේ මේකේ ඉඩමක් තිබ්බද කියලා මේ මං කතා කරන්න ගස් කපලා ඔක්කොම මොනවාද කරුවොත් වාණි ජීවකට මතක් කරා අපි එයාලත් ආවේ එයාගේ ගෙදෙට් විතර එයාලත් ඒක එහෙම යට කරා දැන් උනත් මේක යාලියාවෙන් පස්සේ යාලින්ද වෙඩි තියලා උන් එලවලා බලන ඉදිරිපත් වෙන්න ටියක් බයයි මොකද මේ මේ මේවට රාජකාරී කරන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් එයාලට විරුද්ධව මේවට තව තව කට්ටිය එකතු වෙලා මේ නඩුවක් දාන හරි මොනවා හරි දෙයක් කරනවා ඒ අරෙන්න මේවට මේ වෙනත් විකල්ප නැහැ මේවට මේ දැන් මේ බලන්න මේ ගම්මිට සිටවන මේ යන්නේ එතකොට එහා පැත්තේ රසිතේ කැලේ ඔය දැන් පාමයක් කරනවා කවුද කියන්නේ අපි දන්නේ නැහැ කොහොමද ඒව මොකුත් දන්නේ නැහැ ඒ කියන්නේ ගමේ නිලධාරි දැනුවත් මේවා වෙන්නේ සමහරලාට නැත්නම් ඉතින් මේවා ගැන හොයලා බලන්න පුළුවන් නේ ඊට පස්සේ දැන් ඉතින් අලි දැන් ගම් ගෙවල් පෙරලනවා කඩනවා දැන් මේ වගේ ආවගෙන් පස්සේ වතුර බීලා ආවගෙන් පස්සේ එලව දැම්මම ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් කඩනවා එන්නේ ඒකයි වෙලා තියෙන්නේ කිසිම විදිහක් නැහැ